අධ්‍යයන තරුණයට මිහිරි අරුතක් සඳහා යොමු දහම් සක්මන. සමාදන් වෙමි සරකමින් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සමාදන් වෙමි බුරුකීමෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි මත්තන් හා මත්තන්ය පවිතයෙන් වැළකීම නම් සමාදන් වෙමි උතුම් තිසරණ සමිත මෙම පන්ති සීලය සාදර ගෞරවයෙන් මම සමාදන් වෙමි Thank you.
Sampath
Some of them
සදහවත් පින්වත්නි පින්වත් දුපුතුනි අපි සියලු දෙනා මෙතන ප්‍රසන්නයි බුදුරජාණන් වහන්සේට සරණ පාගෙන ඒ ධර්මයේ සරණ පාගෙන අපිට පුරිය බෝලගෙන මේ මනුස්ස ජීවිතේ ප්‍රමුදින හැටි යොමු කරගන්නයි අපි මේ මිනිස්සුලා උපදිලා ඉන්නේ අපි පෙරාත්මේ කෝර ධර්මවල දෙක්‍රේ මේ ආත්මට කලින් අපි ලැබූ අපිට අස්පරතු යම් තින් නිසා එකෙන් අපට මේට කලින් ආත්මවල පින්කරගන්න ලැබුණා ඒ ලැබුණු පින්වල විපාකයක් හැටියට මනුස්ස ලෝකෙට ආවා එතකොට මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඇස් පේන කන් නැහැ අතපය කුරුණෙති අපිට හිතන්න පුළුවන්කම තියෙන මනුස්සෙක් වෙන්නට ලැබුණා. ඒ අපි වගේ මිනිස්සු කෝටි සංඛ්‍යාත පිරිසක් මේ ලෝකෙ තමයි ඉන්නේ. මේ අපේ ජීවිතේ මනුස්ස ජීවිතේ දියුණුවක් කරා ගෙනියන්න උදව් වෙන්නේ මිනිසෙක් පිළිම පමණක් නොවේ. ලෝකෙදීම බලන්න විදිය මනුස්ස ජීවිතේ සාර්ථක වෙන්න හේතු වෙනවා. අපි ලෝකෙදීම බලන්න විදිය හරියට ඉගෙන ගත්තේ නැත්නම් අපිට ලෝකෙදීම බලන්න ඉකිකනා එක එක කෝණ පෙන්නවා. ඒ කියන්නේ අපි ගත්තොත් ඉස්සර වගේ නෙමෙයි බොහෝ කාලයක් ජීවිත වාසකයක් ඒගොල්ලෝ පිටු වෙන්නේ පසුතැවීමට තරණ කාලයක් අර පේන මහකාරී සුන්දරත්වයට ඒගොල්ලෝ බුදු වෙනවා. ඒ මහකාරී සුන්දරත්වය ප්‍රකට පස්සේ ඒ මහකාරී සුන්දරත්වය ඇතුළේ තියෙන අනතුර අදකාලේ තරුණ පුරුෂයෙක් පේන්නේ තරුණ පුතාලට පේන්නේ අනිතුරු පේන්නේ මායිකාගේ සුන්දරත්වය යවනේ මාමේ අදලෝකෙ මතක් කරේ යවනේ කියන අද කියන්නේ හිතමනාකට ලක්න ඉන්න කටීම් උදෙසා ඕනම විදිහේ චරිතයක් කරපා ඒ රඟපාන ඕනම බාහන චරිතයකට සම්මාන ලැබෙන ඒක නිසාර ගාමක තුච්ච චරිතයකට අපේ දිසා යොමු කළොත් අපේ ජීවිතය දිහා බලන කෝණ කාලයක් යනකොට පසු කැවෙන අතීතයක් තමන්ට ලැබෙන එතනින් නවතින්නේ මරණය මත්තේ දුගතිය. මොකද අපි මේ අපේ අම්මගේ කුසිය අපි උපන්නේ පෙර ආත්මේ ඒ කියන්නේ මේ කලින් ජීවිතේ අපි වැඩලා අපි අපේ විඤ්ඤාණය කිතු වුණා. ඒ කිතු වූ විඤ්ඤාණය අපි කරපු ක්‍රියාවේ කර්මානුරූප මං කුසට පිවිසියි.
ඉරමතමයි මනුස්ස ලෝකේ දැන් අවිලා ඉන්නේ. ඒ හැමයි දරුවනි ධම්මී ගත කරන තරුණ ජීවිතේ අපිට නොතේරි ටික ටික මොරණ. ටික ටික මහලු වෙනවා. ටික ටික වයසට යනවා. හැබැයි යන්නේ තමන් දැනුවත් නැති. තමන් නොදන්නවා. කාලය කියන තමයි තමන්ට තේරෙන්නේ. තමන් සෙල්ලෙන් නැතිවෙයි. කරුණකම කියන්නේ අපිට ආඩම්බර වෙන්න තියෙන දෙයක් නෙවෙයි. කරුණකම කියන්නේ අපිට අමුතුවෙන් ගමෙන් පෙන්නන ලෝකේ ඉදිරියේ රැඳුන දක්වන දෙයක් නෙවෙයි. කරුණකම කියන්නේ ඊට වඩා අර්ථයකට යොදවන්න පුළුවන් දෙයක්. ඒ තමයි කරුණකාවේ අපිට කායික සමය කියන්නේ. කාලේ උඩ ඉස්සර කරන මානසික සමියක් තිබ්බා. බුදුරජාණන් වහන්සේ කාලේ නම් බොහෝ තරුණයෝ ඉරිමේ ගමනේ ගොඩාගෙන වාඩුණාට පස්සේ අදපත නොසෙල්ලා පෙරගහන ඉන්නවා. මේ තරුණ ජවය හරි විදිහට දෙච්ච නැහැ. මේ කාලේ කීම කරගන්න අපි කාටවත් දෙන්නේ නිසා මේ කාලේ අපි ඔක්කොම වැඩකට දාන්න හදන්නේ ඒ බාහිර කොම්පියුටර් වලින්නේ. ඒ නිසා මේ කාලේ ආධ්‍යාත්මික කියන අපේ අතුලාරුත්තේ දුරයි. ශරීර සත්‍ය ප්‍රබල නැහැ. ඒ නිසා පින්වත්නි පින්වත්වරුනි දුක්පුතුනි මෙතින මායාව ප්‍රාණී මුතිල මේක වඩා වැඩි එන්නේ අපේ බාහිර ලෝකේ තියෙන මහත්තාවින් මුතිල ඊටත් වැඩි දෙයක් ජීවිතය ලබා කර ගන්න අපි මේ අවස්ථාවේ දක්ෂ වුණා. ඒ දක්ෂතාවය අපිට පුළුවන් අපේ ජීවිතයට යහපත කරලා දෙන්න. විශේෂයෙන් ධර්මයේ මෙන්න මෙහෙම මතක තියා ගන්න. එකක් තමයි අපේ මනුස්ස ලෝකයේ සංසාරේ කරන ලද පුණ්‍ය විපාකයේ ප්‍රතිඵලයකට. මේ අප මනුස්ස ලෝකයේ අපිට ලොකුම දේ තමයි ලැබෙච්ච. ඒ මනුස්ස ලෝකේ සාර්ථක කරගන්න ලැබෙච්ච ලොකුම දේ තමයි මනුස්සත්වයේ පුණ්‍ය ඉඳලා සියලු ලෝකයන් ජයගෙන සර්වඥ බවට පත් කෙත්ත ශාස්ත්‍රීය වාසනාවක් බුදු කෙනෙක් සමගින් ලැබීම. බුදුරජාණන් වහන්සේ සමගින් ලැබීම තමයි අපිට ලැබෙච්ච විශාලම ලාභය. අපෝ සත්පුරුෂයන් බවට පත් කරන ප්‍රධාන සාධකී එක. මම ඔබට ඒකට කුටි සිද්ධ වෙනවා කියන පසුගිය දවස්වල වෙච්ච මේක මාසිකට වගේ කලින් සිරියාවේ එක අම්ම කෙනෙක් ඒ දරුවාට මේ තමන් යන ඒ ස්වස්ථවාදී ගමන යන්න එපා කියලා කිව්වා. ඒකේ දරුවා මොකද කළේ? අම්මගේ කොණ්ඩේ නැගලා පොඩි පිහියෙන් බෙල්ලට පොරයි. තමන්ගේ අම්මට බෙල්ල කපලා ඉස්සුවා. ඒ අසල කරන සියලු දෙනාම අඥා කළා. ඔබ හරි කිව්වා. දීවෙන්නේ අම්මා වුණත් මනන්ද ලැස්ති කියලා ඒක විශාල ආදීකකින් වුණත් කොහොමයි සමාන. එතකොට අපි අපේ ෆෝනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ෆෝනේ බලන්න. බරපතල ආධ්‍යාත්මික විනාශයක් නෙමෙයිද? බරපතල ආධ්‍යාත්මික විනාශයක් කියනවා කිසිම නාමයක්. කවදාවත් මේ රුකිති එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල අපේ ඉගෙන ගන්න තේමාව යම්කිසි ධර්මයකදී අපි තමන්ගේ අනුමත කරගන්න තමන්ගේ ප්‍රියව ගන්න තියෙන ජීවිතයේ ඉරංග ආත්මයේ කිසිම විසඳුමක් ලබා ගන්න බැරි ඒ ධාතනයේ කරපේකේ විපාකේ විඳින්නේ. ඒ
අනිවාර්යයෙන්ම කියන පුදුම නිවේ. දැන් බලන්න කර්මයේ සහ කර්මයේ කර්ම ඵලයේ පිළිබඳ සිද්ධාන්තය. හැම විදියට දෙන්නක ධර්මයක් කාපු නිසා අද අපි ඒක ගන්නවා. එතකොට ඒ කර්ම වශයෙන් ඒක හඳුනගන්න නැත්තම් මොනවද අපි මුලට කරන්න කෙනෙක් කිව්ව මම හිතන්න රසෝ ගන්න වල විලටි ඒක අම්ම කෙනෙක් ඒ තමයි දරුවට යම් කිසි දේශපාලන වැඩකට යන්න එපා කියලා. දරුවා දෙන්නා ඒක මම හිතන්නේ සමාජයට කිව්වා. ඔන්න කුතා මාව අම්මට දන්නවා දෙන්න. මම හිතන්නේ මට මතක්. ඒ හාතුරු මට කිව්වේ. මොකද කිව්වේ? අම්මගේ කොණ්ඩෙ පැත්ත බෑවා. කිස් බෑවා. ගෙදර ඉස්සරහ ගිරිට පණි අම්ම මිටේ පොයි. අම්මගේ හැට්ටි භාගයෙන් ගැලෙනවා. අම්ම වෙත්තේ විද්‍යාත කරන හැට්ටි භාගයක් ගලවගෙන එක තේමුරක් එළියේ කොණ්ඩෙ භාගයක අම්මා ගහගෙන වල කණු උඩයට ගෙන. පන්සලේ යාන්ත්‍රණය වල පන්සල ඒ පන්සලේ පොඩි හාමුදුරු මට කිව්වා. ඊට පස්සේ අය පාසකම අපේ අනේ හාමුදුරුවෝ කිව්වා හදන්න. ඊට පස්සේ ගාගෙන කොන්න බඩුවන් දුන්නාම මට ඊට පස්සේ අම්මා දැක්කා අම්මම ගිහින් ලොක්කෝ කොන්න මේ මගේ පුතා මරන්න. එතකොට ඒ ළමයි එහෙම විනාශයකට ගෙනියන්න මේ සමාජයේ මොනවද දේශපාලන ආකාරයක මොනවද ආකාරයක කතා කරු. ඉරිදී ඒගොල්ල ගොදුරු වුණාට පස්සේ වට. ඒක ඇත්තට තෝරා ගන්න කවුරුත් නැත්තම්. ඒක බාහනික බව තෝරා ගන්න කවුරුත් නැත්තම්. අර පෙන්නන පොහු වීරත්වයට නේද මේ කර්ම කර්ම බලවන් ගොදුරු වෙන්නේ. ඒක හැබැයි වීරත්වයක් නෙමෙයි. ඒක පොහු වීරත්වයක්. මේ පුරුමියත්තේ හැබැයි වීරත්වය කියලා සමාජයේ විසින් උත්කර්ෂය කතා කරන්න ගත්තු ඒ සමාජයේ කතා කරන පොහුදී ආකර්ෂණීය විශේෂ කරු. ඊට පස්සේ ඒකට කර්ම හැදියානවා. මොකද කර්මයට අත්දැකීම් මතු නිසා කර්මය පිළිබඳ හැදියානවා අත්දැකීම් මතු නිසා. ඉතින් මේකෙන් බේරෙන්න බලන්නේ අපිට ඉස්සරහදී අපිට අතීතයේ සම්පත් හිතක් අපිට පිළිතුරු පිණිස දෙන්නේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු ධර්මය. උන්වහන්සේ ධර්මයෙන් අපිට විස්තර කළ දෙනවා අපි වහන්සේ කරන්නේ තමන්ගේම ක්‍රියාව දායක කරගෙන අපි වහන්සේ කරන්නේ තමන්ගේම ක්‍රියාව පිළිසරණ කරගෙන අපි වාසය කරන්නේ තමන්ගේම ක්‍රියාව ඥාතිය කරගෙන තමන්ගේම ක්‍රියාව ඊළඟ උත්පත්ති ස්ථාන කරගෙන අන්නේ කෙනෙක් බලවතුන් මතින් ඊළඟ උත්පත්ති කරගෙන යන්නේ තමන්ගේම ක්‍රියාව. එනිසා දරුවනි වර්තමානයේ මැරෙන මැරෙනයි යන්නේ මල් පාන තරණ වේද මෙච්චර වටිනා මනුස්ස ජීවිතයක් ලැබිලා මේ මනුස්ස ජීවිතය අනිවාර්යයෙන්ම පස්සේ අපිට ලැබෙන්නේ සත්‍යයේ ලෝකයකට. අපිට ලැබෙන්නේ ප්‍රේත ලෝකයකට. අපි යාමක භූතයක් වලට පත් වෙනවා. මේ ලැබිච්ච ජීවිතය අපිට සාර්ථක කරන්නේ මේ ලැබිච්ච ජීවිතය අපිට ආශිර්වාදයක් වුණා නම් මේ මනුස්ස ජීවිතේ තම තමන්ට ආශිර්වාදයක් වුණා නම් මේක කවදාවත් ඉබඳු නීච ඉරණමකින් අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ ලැබිච්ච ජීවිතේ සාර්ථක කරගන්න අපට තියෙන ඕන හිතන්න පුළුවන් කමක්.
ගන්න බැරි නම් අපිට අපිට කියන දේ වටහා ගන්න බැරි නම් අපි නිකන් නිකන් ඉඳින් බලන නිකන් නිකන් ආයෙසි ජීවිතේ සම්බන්ධයෙන් තීන්දුව ගන්නවා අපි ඉරණම අන්තිම චතුක පාඩක වෙනවා ඒක අකීකේ තේමයි අද We can be in a month, but you are someone. The Runio, who put in the ability, Kundi Pati Dava, Paramo Kinsa Yatra, Eki Kyanli, Manu Kesi, Tidasa Purida, Tidasa Kyanli, Taut Sound. Manu Kesi Gala Kyanli, Manu Saloki. Adugani, Manu Saloki, අපි තෝටි සම්පූර්ණ ධ්‍යානවලදී අපාරදී නැතු. ඒකදී අපේ බෝසතාණන් වහන්සේ මේ පිළිගන්න පෙරවහන්සේ පුරුදු කරපු ගුණ හතක් සඳහන් වෙනවා. පළවෙනි එක තමයි තමන් දිවි යටිපේ මෞන ප්‍රියන්ත සැලකීම. පළවෙනි එක දිවි යටිපේ Mokram to Selakim. Mokram to Selakim came again. Mokram to Selakim, no single one would keep that being there. Where's the higher being there? All of the other town will under heaven. You know, the other Selakim not in heaven. Mokram to Selakim, Mokram to Selakim, Mokram to Selakim, I don't know. I am going to go to the house. මෙන්න තෝරාගන්න එක පාඩක්. දිවා ප්‍රතිසල කියන එක මේකට සම්බන්ධ වෙන වචන සත්‍ය පද ප්‍රතිකල කියන්නේ සමාන වෙන ක්‍රියාකාරකම. මම මේක කරනවා කියලා අදිස්ථාන කරගෙන කරනදී. එතකොට දිවා ඒවගේම දෙවි කියන්න ගුරු වරුන්ට සැලකීම Making the garden. The good of the morning, Guru Hari, Bali Maker, Sishanta. Matambuna, Matamatica, Matamarica, the Gate will not be sacked in a fully double. Make a high embrace Guru Ria bicycle, Guru Mind Sakamaki. I look on a Hari, a single Guru thing in the lane, the Kiva, Sutanoda. I deliver. In America, we have a story. ඒ වටවට කුණායක අපිට දෙවිල්ල දිමෝපිය හරියට පින්දව තවත් අපේ ස්වාමීනි අපේ දරුවන්ට හරියට සලකනවා මුදේ හදේ ලම්මන කියන අපේ ස්වාමීනි මේ පැත්තේ දුවට මේ පින දෙන්න මගේ පුතාට දෙන්න ඒගොල්ල තමයි සල්ලිකට වෙලා ආවේ දුවල පුතා මුදේ දෙන කොල්ලක කතාව අපිට අමලයන් මලයන්
Yeah.
ඒ විදිහට ටෙලිෆෝන් වලින් කොච්චරම ගැනුම් යනවාද? අපහසුයි නේද? ෆෝන් කොච්චර ගණනක් පිළිගන්නවද? කොච්චර SMS වලින් බොරු මැසේජස් යනවද? ඒ ඔක්කොම වෙන්නේ අර තමන්ගේ ආඥාවෙන් පිළිගින දේක. මේ පිළිගින වළක්වන්න නම් පුළුවන් තරම් එයින් වැළකී පුළුවන් තරම් මේ සම්පූර්ණයෙන්ම කෙලෙමි වළකින්න ඕනේ. කෙලෙමි වළකින්න ඕනේ. කවුරුහරි කසනවා වුණාම ඒ අසමගිය කොඩුවන්ඩ ලේසි. තමයි ඒක නිවන් දකින්නේ. සත්‍ය කටගත්තු ඒ සැකේ ගිනි කියන ඕන තරම් ඉන්නවා. ඒ සැකේ නිවන් දකින්නේ නැහැ. දින කවුරුත් පිටු දාන්න ඕන තරම් ඉන්නවා. ඒකට අතුරු දාන්න කෙනෙක් නැහැ. මේ නිසා අපි මේ පරිහානියේ මුඛයේ ඉන්නේ. පරිහානියේ මුඛයේ ඉන්නේ. අමාරුවෙන් කටේ කියලා මේ වදකිනවා. එතකොට ප්‍රතිපද හතර දෙමව්පියන් සැලකීම දෙවියන්ට ගුරුවරුන්ට සැලකීම මුළු වචන වීදි වචන කතා කිරීම කියලා නොකීම ඊම මේක මස්රුමල දුරුකල සිටින් වාසය කිරීම මස්රුමල කියලා කියන්නේ මච්චලේ කියලා කියන්නේ අනිත් යමක් දෙන්න තියෙන අකමැත්ත. තව කෙනෙකුට යමක් දෙන්න තියෙන අකමැත්තට අපි කියන වචනේ තමයි මස්රුකම. මස්රුකම කියලා. මස්රුකමක් එක්ක තියෙන තව වචනයක් කියලා ඉච්ඡා කියලා. ඉච්ඡා කියන්නේ කැමැත්ත. ඒකට මේ යම් කිසි දෙයකට තමන් කැමති නම් ඒක දෙන්න කැමති නැහැ තව කෙනෙකුට. සිතින් ප්‍රාසය කරන්න ඕනේ. ඒක දීප
කියන එක මහා දේවතුන්ගේ පුංචි පුංචි දේවල්ෙන් හරි දානී පුරුදු වුණා. තමන් සතු දේව පුංචි පුංචි කාරේ පුරුදු වුණා දාන දෙන්නේ. සත්‍ය කොට උනත් තොරදී දෙන්න පුරුදු වෙනවා. විචි ගැන දේවල් නෙමෙයි. මට හොඳට මතකයි සුනාමි කාලේ අපිටින් වෙලදී කොටුවා. සමහර වෙලෙදි පාසල් කරන දේව තමන් දෙදේ ලැබෙනවට පස්සේ මේ කම්පඩරෙදි මේ මානසිකට අදින්න පුළුවන් වෙන්නේ මේ වෙලෙදි. කණිවලම ගන්න හොඳයි. මං ඉතින් වෙලෙදි එක්ක වීච කළා. එතකොට දැන් ගම් කිසි පැත්තින් අපි හඳුනන්නේ නැති තරුණ මාත්‍ය. ලොරියක ගෙනාව අලුත් මසර්. ඒ කියන්නේ පටින් කරපු අලුත් මසර්. අලුත් මසරන් අපිට බාර දෙන්න ගිය ස්වාමීන් වහන්සේ මෙහා මම හිතේ සතුට ආනන්දයි. ඒ කියන්නේ සුනාමි වෙලාවේ අන්දිවතවත් විතරක් ඉතුරුන ඉගන්නත් ගෙනෙමි. හොඳට කණ්ඩ පොඬ තිබිච්ච යාළුවා තිබිච්ච ගෙවදුර තිබිච්ච මිනිස්සුන්ගේ. ඒ නිසා ඒ වගේ ඒ මිනිස්සුන්ට වෙච්ච දේට අපිට වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් අපි ඉන්නේ. ඒ නිසා අර තාණය කියන එක දරුවනේ හොඳට පුංචි කාලේ ඉඳලා පුරුදු වෙන්නේ. දාන කියන එක පුරුදු වෙලා තව කෙනෙක් යමක් අනුභව කරනවා දැකලා කනබනවා දැකලා සතුට වෙන්නේ. ඒ වගේ සතුට වෙලා වාසය කිරීම ඒ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් බොහෝම දානෙකින් මේ ධර්මයේ සදාන් වෙනවා. මේ ශාස්ත්‍රයේ සදාන් වෙනවා. දෙවියන් හරියට ප්‍රශංසා කරපු එකක් පුරුදු කිත්ති. ඒකට කරුණු අතර ඊළඟට ඒ දානගෙන තියෙන මෙහෙම දන් දෙන්න හිතාගෙන අත්හරින කෙනෙක් වෙන්න. දන් දීමට කැමති කෙනෙක් වෙන්න. අනුන් විසින් යමක් ඉල්ලාගෙන තමන් ළඟට එනවට කැමති කෙනෙක් වෙන්න. ඒ කියන්නේ කවුරුත් කෙනෙක් උදව්වක් ඉල්ලගෙන ආව පුළුවන් කෙනෙක් සත්‍ය වචන කතා කරන කෙනෙක් වෙන්න. රවට්ටන්න පාදයන් කියන්න. මනුස්සයන්ම රවට්ටන්න පා. ඒ රවටීම කියන එක හොඳ නැහැ. ඒ සමහර අය මේ විසුනාසල කියලා බලන්නේ අපිවත් රවට්ටන. රවටීම කියන එක කාටවත් හොඳ නැහැ. එතකොට ඒ රවට්ටන්න නැතුව කතා කරලා පරිහරණය කරන්න. අපි බලට අපි ප්‍රත්‍ය මොන සත්‍ය කියලා කියන්නේ මිහිරිදියා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන සත්‍යම භවයේ සාදුත්තරන් රසාන මේ ලෝකේ රස අතර අග්ග රසය සත්‍ය රසය කියලා. දැන් සාමාන්‍ය ලෝකේ වාරින් කොහොමද ඉත්ත ඇත්ත කියලා ඇත්ත ඉත්ත කියලා. ධර්මයේ කියන්නේ කොහොමද සමස්තම දේශනා. මනස සත්‍ය කියන මොකද්ද කියලා අර්ථකථක සමාජයේට සත්‍ය කියන්නේ පරිණිවිදයක්. බොරුවෙන් ජීවත් වෙන ලෝකයට සත්‍ය කියලා කියන්නේ කිත්ත දෙයක්. ඒක මෙතන සත්‍ය කියලා ලෝක කතා වෙන්න කොට අඳුරට ඒක පස්සෙදි. ධර්මයේ සත්‍ය කියලා කියන්නේ ධර්මයේ මඟ. ඒක සත්‍යයි කියන එක. ආරියස්ථානික මාර්ගය සත්‍යයයි කියලා. නිවන සත්‍යයයි කියලා. දුක සත්‍යයයි කියලා. ඒ දුරුනිමේ දුකට ගන්න හේතු සත්‍යයයි කියලා. අපරාද සත්‍ය. ඊළඟට නම්කින අපි කරුණු කියලා දරුවනේ මෞඛ්‍යයන් සැලකීමේ එක. වැඩිහිටියන් සැලකීම දෙක. ඊළඟට මිහිරි වචන කතා කිරීම තුන. කීලාන් නොකීම හතර දානය පහ සත්‍ය වචන සත්‍ය කතා කිරීම සත් කියන්නේ මනුෂ්‍යව නොරේ කීම හය හත්තන එක තමයි ක්‍රෝධ නැති බව. ක්‍රෝධ නැති බව කියලා කියන්නේ සමහර විට කෙනෙකුගේ හිතට මොනවද යහවනම අපි ගත්ත අපේ ගන්නා කියන දෙන්නම ඉතිරි වෙන දෙන්නම අවස්ථා
Thank you.
මේ ධර්ම අපිට ලබා දෙන්නේ අපේ ශාස්ත්‍රීය මාර්ගයෙන්. ඒ නිසා ධර්මනි බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන සරණ යාම ඔබේ ජීවිතයේ මූලිකම දීපවට පත් කරගන්න. ඊළඟට ධර්මයේ කෙරෙහි සිත පහදවාගෙන සරණ යාම ඔබේ ජීවිතයේ මූලික දීපවට පත් කරගන්න. ඊළඟ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකව සාරිපුත්ත මහා මොග්ගල්ලාන ආනන්ද මහා කස්සප ආදී උතුම් රහත් සංඝපරිපුතගෙන සිත පහදවාගෙන සරණ ජීවිතයේ ඔබේ අන්තිම පොත පත් කරගන්න. අපි හිමු බුදුරජාණන් වහන්සේ සරණීමේදී තවදී අපි මේ කාලේ පරිසෙන් ගමන කර අනවශ්‍ය වාද විවාද වලට පැටලෙන්න එපා. අනවශ්‍ය විග්‍රහවලට යන්න එපා. තවද හේතුව අනවශ්‍ය වාද වලට පැටලෙන්න අනවශ්‍ය විග්‍රහයන්ට නිදියක් කියන ප්‍රමාණයට නොදෙනී නොදෙනීම තමන්ගේ සරණ කෙලප වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු එක තමන්ගේ කෙලපටපත් වෙන්න පුළුවන්. ධර්මයේ දෙන නොදෙන ධර්ම කතා නිදෙන්න දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාළ නැති දේවල් ඔබ කියන්න ගත්තු. බුදුරජාණන් වහන්සේ වදාළ දේවල් ඔබ නොදෙන ප්‍රතික්ෂේප කළොත් තමන්ගේ සරණ කෙලප වෙන්න. සාමක සංඛ්‍යා ගැන නොදන්න ඔබ අර්ථයක් කොන්ට ගිය සරණ කිලුට වෙනවා. කිලුට සරණකින් සුභකී උපතක් කරා යන්නේ. සුභකී උපතක් කරා යන්න ප්‍රබලද තමයි කිලුට නොවන පිළිසිත සරණ. එනබඩි බුදුරජාණන් වහන්සේ සාහනය අපරණ සාමාන්‍ය මිසදිටු අප ආගම දානයි. මේ මිසදිටු වාදක කමින් මේ මිසදිටු වර්ධනය කරමින් මිසදිටු ගැන ගෝසන් කරමින් කොච්චර නම් කෑ ගහනවද අපිට ඒක තේරුම් ගන්න මොකද හේතුව ඒකට සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය මනස හැම කිසිම සිද්ධියක් මොකද හේතුව සාමාන්‍ය මනස බේස් වෙලා තියෙන්නේ පදනම් වෙලා තියෙන්නේ අකුසල මුක්තියක ඒ තමයි ලෝභයත් ද්වේෂයත් මෝහයත් මේ නිසා සිටි රාගය බාහිර ලෝක තියෙනවා රාගය හට ගන්න බෑ. ඒක එකපාරට අපි හිතේ දිලා හේතුව මේ හිටි රාගය තියෙන නිසා. බාහිර ලෝක තියෙනවා ද්වේෂය හට ගන්න බෑ. එකපාරට අපි හිතේ දිලා මේ හිත ද්වේෂය තියෙන නිසා. බාහිර ලෝක තියෙනවා මුලාද බෑ. එකපාරට දිලා හිතේ මොයි තියෙන නිසා. හැබැයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ උගන්වන්නේ ලෝභ නැති බව. අලෝභ ආදේශම් ප්‍රඥා සම්පන්න නිකලස් දෙයක් අපිට එකපාරට ස්පර්ශ වෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් බබලන දෙයක් එකපාරට ස්පර්ශ වෙන්නේ නැහැ. විරාගී දෙයක් එකපාරට ලැබෙන ස්පර්ශ වෙන්නේ නැහැ. එකපාරට හිතට ගැලපෙලා යන්නේ නැහැ. ඒකට ඒක උත්සාහයෙන් ගන්න ඕනේ. මීටින් ගන්න ඕනේ. ධෛර්යයෙන් ගන්න ඕනේ. සංගීත උත්සාහයෙන් වේරේ ධෛර්යයෙන් ගන්න පුළුවන්. අපිට හොඳට උත්සාහයෙන් වේදන. ඔය සත්‍ය බ්‍රත කරද. ඔය කියාපු කර්ම සත්‍ය සමාදන් වෙලා වාසය කළොත් කිසි දෙයකට බය නැතුව අපේ ජීවිතේ එකනේ දුකක බයක් නැතුව අපිට මේ ජීවිතේ ක්‍රමානුකූලව හිමිහිමි පිළි සක්තිමත් කරලා යන්න පුළුවන්. මේක මෙහෙම පටන් ගන්න ආරම්භය. ගෙවීම අතර නවතින්න නිවර වෙන්නේ. ඒකෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මොකක්ද? ඒතං කෝ සරණං කේම. ඒතං සරණ මුත්තම. ඒතං සරණ මාර්ගම සම්බුද්ධ ප්‍රපන්නොච්චති. ඒකෙන් බුදුරජාණන් වහන්සේ මේ උතුම් සරණ පාපකේන මේ සරණට පැමිණිලා පැමිණිලා සියලු දුකෙන් මිදෙනවා. මේ සරණට පැමිණිලා සියලු දුකෙන් මිදෙනවා. ඒ කියන්නේ මේ අපි හිත අවබෝධයෙන් ඇති කරගන්න සරණ තමයි අපිට චතුරාර්ය සත්‍ය අවබෝධයට උදව් වෙන්නේ. ඒ කුරුම්බුත් වෙන්නේ අපි අවබෝධයෙන්ම සරණේ පිටලා
ඒ සමන තුළින් ගල මේක තවත් කියන කරුණ කීපයක් තවත් සියාත්‍රා පුණ්‍ය ව්‍යාපෘති කියලා. ඉදින චෛත්‍ය වන්දනා අපි චෛත්‍ය වන්දනා කරනවා, විශේෂ විහාර වන්දනා කරනවා, මේක විහාර හදනවා. අපි බුදුරජාණන් වහන්සේගේ ශාසනික කටයුතු වල තියෙනවා. ඒ අපි බලම පිළිගෙන ගන්නවා. ධර්මයේ ඉගෙන ගන්න කේවාද කරන්න නෙමෙයි. ගුණ ධර්ම ඉගෙන ගැනීම පිණිස. නිවිදිත කරන්නේ යොමු කරගන්න පිණිපි අභ්‍යන්තරයේ උපදිනවා. ආයසත්‍යයට ආයසත්‍ය අවබෝධය තුමනා කරන කුසල බීජය. අපි සිත අභ්‍යන්තරයේ උපදිනවා. ආයසත්‍ය අවබෝධය තුමනා කරන පුණ්‍ය බීජය උපදිනවා. එතකොට යම් බීජයක් මත මේ මනස ලෝකේ ජීවත් වෙනවා. මේ ඉස්සරහට මනකට පිළිතලා මේ කියන ගුණ ධර්ම පුරුදු කරගෙන ඔබ මරණින් මත්තේ අපි කියන දෙවියන්කට ගියා කියලා මුලාවට පත් වෙන දෙවියන් නෙමෙයි. මූල දෙවියන් නෙමෙයි. ඇයි දෙවියන් බුදුරජාණන් වහන්සේ සරණ කිව්වේ? ධර්මයේ සරණ කිව්වේ. ශ්‍රාවක සංඝයා සරණ කිව්වේ. මනුස්ස ලෝකෙක දෙමව්පියන් දෙවියන් සරණ කිව්වේ. ඊළඟට වැඩි කියන සරණ කිව්වේ. මිහිරි වචන කතා කරපු කෙනෙක්. කීර්තන ලෝකයේ පුකෙනි. දානයේ දීපු කෙනෙක්. සත්‍ය වචන කතා කරපු කෙනෙක්. ක්‍රෝධ නැති කෙනෙක්. ධර්මාවබෝධය කියන්නේ සතවත ලං වෙලා නැද්ද? ධර්මාවබෝධයට ලං වෙච්ච කෙනෙක්. ආමේ කෙනාට බුදු කෙනෙකු මේ ධර්මයේ දෙවියන් අතර කතා කරද්දී ඒක ඇහිද්දී බාධා කරන්න මනුස්ස ලෝකවලට කවුරුත් නැහැ. මනුස්ස ලෝකෙට අපි ධර්ම කතාවක් දෙන්නට ඒකට බාධා කරන්න පටේ තව කොටසක් ඉන්නවා. ඒකට විරුද්ධ මොනවද කියන තව කොටසක් ඉන්නවා. ඒක ගන්න තව කොටසක් ඉන්නවා. එහෙම කවුරුත් නැහැ දෙවියන් අතර. දෙවියන් අතර ඉන්නේ මනස ලෝකේ යහපත පුරුදු කරන පිරිසක්. ඒ යහපත කරන පිරිසක් අතරේ බාල චරිතයි. එතකොට ඒ දෙවියන් අතරේ ඒ ධර්ම කතා නිදෙන භාග්‍යතුන් වහන්සේ වන්දනා කරන භාග්‍යතුන් වහන්සේගේ ගුණ සීකරන ඊළඟට බුදුරජාන් වහන්සේ ජීවමාන දැකපු උන්වහන්සේ දැකලා ධර්මය අවබෝධ කරපු ධර්මය පුරුදු කරපු දෙවියන් අන්නේ දෙවියන් ආශ්‍රිත ලැබෙනවා. බාධා කරන මේ මනස ලෝකයේ කවුරුත් නෑ. මනස ලෝක මත දෙයක් කරන්න යනකට හරියට බාධා. ගුණ දෙවියන් පුරුදු කරන්න කියත් බාධා කරනවා. හැබැයි වැරදි වැඩ කරන්න කියොත් බාධා කරන්න කවුරුත් නෑ. හොරෙන් හොරේ මතක් කරනවා. ආයෙත් ඒක වෙලා ඉන්නේ. ඒක ඒ නිසා මනස ලෝකේ වර්තමාන තියෙන දුෂ්කරතා දෙවියන් අතරේ නෑ. එක ඉක්මනම පැහැදිලි මේ දුෂ්කරතා නැහැ පොදු සාමිකය පහළ තියෙන්න පුළුවන් පහළ ඒකලක් මේ ධර්මාවගේ සම්බන්ධයෙන් මේ ඉහළ දෙවිලොක ගැන කතා කරේ. ඒ නිසා මේ මනුස්ස ලෝකයට ආපු අපි අදුරාවි සත්‍ය අවබෝධය ඉලක්ක කරගෙන ඉන්න ගමනදී දුගතියට යන්නේ නැතුව බේරි බේරි යහපත් මාර්ගයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් විශාල වශයෙන් මේ වර්තමාන තරමේ දුක් කුතුම් ප්‍රතිහිත නිර්ණම් බලන්නේ මට මතකයි දුන් තේරුම් යනකට තරම් දුකක් තාම පසුතැවෙන දුන් තේරුම් යන කාල වෙනකට පසුතැවෙන අනේ මගේ අතේ මේ වුණා මගේ අතේ මේ වුණා මගේ අතේ මේ වුණා කියන පසුතැවෙනවා අවුත්පෙන කියන එක තේරුම් ගත්ත පස්සට ඊට කලින් පරිස්සම් වෙන්න තියෙන හොඳම දේ තමයි මේ ගුණ ධර්ම පුරුදු කිරීම. ඉතින් මේ විදිහට පින්වත් ධර්මනි උත්තම ගුණ ධර්ම දියුණු කරගෙන අපිට මේ ධම්මතුම බුද්ධ ශාසනේ පිළිසරණ ලබන්න වාසනාව ලැබේවා.